ආයි බොවන් සිලෝන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉන්ඩිපෙරා ටින්ක්ටෝරියා කියන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නිල්ලවරිය සාකය ගැන. ඖෂධීය ගුණය අතින් ඉතාමත් වටිනා ඉහළ ගුණාංග ඇති. එවාගෙම තමයි අතීතයේ වර්ණ සොයා ගැනීමට පෙර නිල් පාට වර්ණය සදා ගන්න පාවිච්චි කරේ මේ නිල්ලවරිය මල. අන්න ඒ වගේම විවිධ ඖෂධ වර්ග සහ වෙද මහත්තුරු අපේ අතීතයේ ඉන්න ආයුර්වේද වෙද මහත්තුරු මේක තෙල් වර්ග සිදීම සඳහා ගොඩක් භාවිතා කරලා තියෙනවා මේ නිල්ලවරි. වගේම නිල්ලවරිය ගහේ පස්පංගුවම ඒ කියන්නේ මල් පොතු කොළ ගෙඩි මුල් සියලුම වර්ගම පංචාංගයේම ගන්න ආයුර්වේදයේදී භාවිතා කරනවා. ඉතාමත් ඖෂධීය වටිනා සාකයක් තමයි නිල්ලවරිය. අන්න ඒ නිල්ලවරිය ගැන තමයි අපි අද මේ ඔබව දැනුවත් කරන්න ලෑස්ති වෙන්නේ. විශේෂයෙන්ම නිල්ලවරිය සාකය ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වැවෙනා වගේම වෙල් කියන්නේ අපි දැන් වතුර සහිත තියෙන තෙතමන ස්ථානයේ තන කුඹුරු වල වගේම මාර්ග දෙපසත් නිල්ලවරිය සාකය වැවෙනවා. විශේෂයෙන්ම පඳුරක් වශයෙන් තමයි වැවෙන්නේ ඔබට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ලා රෝස පාට පිපෙන මල බහුවාර්ෂිකයි. කියන්නේ වසර පුරාම මල් දරනවා. ඒ වගේම තමයි කරල සෙන්ටිමීටර් 2 ඉඳලා 4කට යන දුගයි මල් කරල් මේ සමූහයක් වශයෙන් තමයි ඒකට කරල් හැදෙන්නේ. ඒ නිසා මේක අපට හොයා ගන්න පුළුවන් නිල්ලවරිය මොකද අපිට වගා කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම නිල්ලවරිය ඉතාමත් ගුණය ඇති. ඒ කියන්නේ ඖෂධයේ ගුණය ඇති ඉහළම තැනක් තියෙනවා නිල්ලවරිය වලට. මොකද වගා කරලා අපට වාණිජ වගාවක් වශයෙන් කරනවා නම් නිල්ලවරිය අලෙවි කරගන්නත් පුළුවන්. අපට වගාවක් වශයෙන් කරගන්න පුළුවන් නම් ඔබට මේ දකින්න තියෙන්නේ අපේ ගෙවත්තේ අපි හදලා තියෙන නිල්ලවරිය ගහ. බිම අපි මේක හිටවලා තියෙන්නේ කප්පාදු කරලා තියෙනවා. මොකද අපි විශේෂයෙන්ම කප්පාදු කරන්නේ මේක අතු පැල කරගන්න පුළුවන් නිසා අපි අතු ලබා ගන්නත් මේක කප්පාදු කරනවා. ඒ වගේම තමයි ඔබට මේ දකින්න තියෙන්නේ නිල්ලවරිය මල් පිපි ගන්න එනවා. ලා රෝස පැහැට මලක් එනවා. මේ පොට්ටු තියෙනවා. මේ දකින්න තියෙන්නේ නිල්ලවරිය කරල් ඇවිල්ලා තියෙනවා. සෙන්ටිමීටර් 3ක් 4ක් පමණ දිගට තියෙන්නේ. මේක වේලුනහම තමයි මේකේ බීජ ලබාගෙන තවන් දාලා අපට පුළුවන් බීජ මගින් පැල කරගන්නත්. විශේෂයෙන්ම අතු පැලවෙන නිසා මේක බීජත් පැල කරගත්ත හැකි. අපි කිව්වා නිල්ලවරිය සාකයේ මුළු පංචාංගයේම ආයුර්වේදයේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම එක එක නොයෙක් බෙහෙත් වලට නොයෙක් ලෙඩ රෝග වලට ඖෂධ වශයෙන් යොදා ගන්නවා. ඒ වගේම තමයි නිල්ලවරිය කොළ යොදලා හිඳින තෙල් හිසකෙස් වැවීමට වගේම හිසකෙස් වර්ණ ගැන්වීමටත් ඒ කියන්නේ කළු වර්ණය රැකදීමටත් උපකාර වෙනවා. විශේෂයෙන්ම දත් කැක්කුම තියෙන රෝගීන්ටත් මේ නිල්ලවරිය මුල් ටිකක් හපලා කෙල ගිලීමෙන් දත් කැක්කුම සුව වෙනවා කියලා අපේ ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඔබ අහලා ඇති ඉන්ඩිගෝ කියන ඩයි වර්ගය. ඒ ඩයි වර්ගය හදන්නත් මේ නිල්ලවරිය ගහ තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි සෙම රෝගය සුව කර ගැනීමට වාත රෝගය සුව කර ගැනීමට වගේම තමයි වේදනා නාශකයක් වශයෙන් බේතකට ගන්නවා. සාමාන්‍ය මේ ආයුර්වේද ඖෂධවල ගන්නකොට ප්‍රධාන ඖෂධයක් වශයෙන් මේ නිල්ලවරිය යොදා ගන්නවා. මොකද එතරම්ම ගුණයක් මේකේ තියෙනවා. ඒ නිසාම තමයි මේ අපි මේ වැඩසටහන අද මේ වීඩියෝ එක කරන්නත් ලෑස්ති උනේ. මේ අපි නොහිතන ආයුර්වේද ගුණ තියෙන ඉතාමත් වටිනා සාකයක් නිසා තමයි මේ නිල්ලවරිය අපි තෝරගත්තේ ඔබව දැනුවත් කරන්න. විශේෂයෙන්ම අපි ගොඩක් පීඩා විඳිනවා දත් කැක්කුම ආපුවාම. ඔන්නේ දත් කැක්කුම එනකොටත් මේකේ නිල්ලවරිය ගහේ මුල් ටිකක් හොඳට හොදලා සුද්ධ කරලා පොඩිවට කපලා හොඳට කටට දාලා හපලා ඉස්ම ටික ගිලින්න ඕන. එතකොටත් මේ දත් කැක්කුම සුව වෙනවා කියලා මේ අපේ පැරණි ගන්තවල සඳහන් වෙනවා. ඒ වගේම පණු රෝග වගේම විස නැසීමේ ගුණයකුත් තියෙනවා මෙන්න මේ නිල්ලවරිය සාකයට. මේ දකින්න තියන්නේ නිල්ලවරිය අත්තක් පැල කරගත් එකක් තමයි. අඟල් හතක විස්කම්බේ සයිද බෑග් එකක තමයි මේක හිටවලා තියෙන්නේ. ඔබට බලන්න පුළුවන් මේක උසට වැවිලා තියෙනවා. වවලා තමයි අපි මේක හදලා තියෙන්නේ. මේකේ මොකද අතු උඩට ඇල්ලලා කපලා අපි මේක පැල කරගන්න නිසා මේ දැන් අතු බෙදීගෙන එනවා. මේකේ කරලුත් තියෙනවා. වේලිච්ච කරලුත් දකින්න පුළුවන්. මෙහෙම අපිට හදා ගන්න පුළුවන් නිල්ලවරි එකක් බඳුනක පහසුවෙන්ම. විශේෂයෙන්ම ඇට පැල කරගෙන අපිට පුළුවන් ගොඩක් පැල හදා ගන්න. ඒ වගේම තමයි අතු පැල කරලත් මේ නිල්ලවරිය අපිට පුළුවන් බෝ කරගන්න. නැත්නම් කොහෙන් හරි අතු කෑල්ලක් අපිට හම්බ වුණොත් ගෙනල්ලා අපිට පුළුවන් ඒක මේ හිටව ගන්න ගෙදර. අපි බලමු මේ හිටවා ගන්නේ කොහොමද කියලා නිල්ලවරිය අත්තක්. අපි නිල්ලවරිය අත්තක් පැල කර ගැනීමේදී මෙන්න මේ වාගේ කෑල්ලක් අඟල් 6ක පමණ උස දැල්ල සහිත කෑල්ලක් ගන්න ඕන නම් තමයි වඩාත් හොඳ. මොකද ඒක පහසුවෙන් පැල කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම තමයි මෙන්න මේ වාගේ පුරුකක් ළඟින් තමයි කපලා ගන්න ඕන අත්ත පැල කර ගන්නකොට. මොකද පුරුකක් ළඟින් හිටවද්දී අපි නිතරම කියනවා මොකද ශාක ශෛල ගොඩක් තැම්පත් වෙලා තියෙන පුරුකක් ළඟ නැත්නම් මේ කොළයක් තියෙන තැනක එතනින් කපලා ගත්තොත් ඉක්මනින් මුල් අදිනවා. ඉක්මනට මැරෙන්නේත් නැහැ. ඒ නිසා මේක දැන් මේ මල් එන තැනක් මේක මල් ලේගෙන එන්නේ මේ ගහේ. අපි මෙන්න මෙතනින් තමයි මේ වාගේ මේ කොළයක් ළඟින් තමයි මෙන්න මේ කොටස අපි කපලා ගන්න හිටවන්න. විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕන කොහෙන් හරි ගෙනාවොත් අපි අතු කෑල්ලක් කපපු සැනින්ම අපි shopping bag එකකට හරි මොකකට උරේකට දාලා වතුර ටිකක් ඉහලා හුලම් වදින්න දෝ ඒක වහගෙන තමයි අපි ගෙදර ගේන්න ඕන හිටවනකම්. මොකද වේලුනොත් එහෙම අපි ගෙනෙද්දී
පැලේ පැල වෙන්නේ නැහැ මොකද මේවා තියෙන වෙල් ලයින් වල ගොඩක් ඔය තෙත් කලාප අතරමැදි කලාප වල තියෙන මාර්ග දෙබස නිසා ඒ වගේ තැනකින් ඔබට පුළුවන් නිල්ලවරි ගහ හඳුනාගත්තොත් අතු කෑල්ලක් ගෙනල්ලා හිටව ගන්න විශේෂයෙන් ඒ වගේම තමයි බීජත් දැක්කොත් ගන්න බීජත් පැල වෙනවා බීජ ටිකක් පැල වෙලා ගහක් හදා ගන්න ටිකක් කාලයක් යනවා ඒ නිසා අතු වලින් පහසුවෙන්ම පැල කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ අතු කෑල්ලක් තමයි අපි පැල කරන විදිය දැන් මේ බලන්න යන්නේ අපි පළමුවෙන්ම අපි සපයා ගත්ත මේ වගේ අත්ත අපි මෙන්න මෙහෙම මේ මෙතන පුරුක ළඟින් කපලා නිසා අපි එක කොලයක් අයින් කරලා අපිට පුළුවන් ඉතුරු කොල දෙකක් විතර මේකේ අයින් කරන්න. මොකද පත්‍ර ටිකක් අඩු කරොත් එහෙම විජලනයට පත් වෙන්නේ නැහැ ඉක්මනට ඉක්මනින් මොල්ලා දෙනවා. ඒ නිසා මේක මෙන්න මේ ගානට අපි කපාගෙන ඒ සඳහා අපට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ හදාගන්න පස් මාධ්‍ය. මතු පිට පස් කොටස් එකකුත් පුළුවන් නම් කාබනික පොර තියනවා නම් කොටස් කාලක් විතර දාන්න නැත්නම් වැලි කොටසකුත් එකතු කරන්න එකතු කළා හොඳට මිශ්‍ර කරගත්ත බෑග් එකකට පුරවාගත්ත පස් මාධ්‍ය තමයි මෙන්න මේ තියෙන්නේ. මේක අපි මේ බෑග් එක සිදුරු කරලා තියෙනවා වැඩිවත් ජලය යන්න මෙන්න මේ අයින් වලින් ඔබට බලන්න පුළුවන් ඒ වගේම තමයි අපි මේකට දැන් ජලය දමලා තියෙන්නේ පස් මාධ්‍ය හොඳින් කලවම් කරලා අපි ජලය එකතු කරලා තියෙනවා ඊට පස්සේ අපි ප්‍රවේශමෙන් මෙන්න මේකේ හරි මැදින් සිදුරක් හදා ගන්න ඕනේ අනිත් පැල පැල කරනවා වගේම තමයි අඟලක් එකමාරක් විතර ගැඹුරට අපි සිදුරක් හදා ගන්නවා මේ සිදුර එතකොට හැලෙන්නේ නැතුව තියෙන මොකද මේකට ජලය දාලා තියෙන්නේ නැවත වැහෙන්නේ නැහැ සිදුර ඊට පස්සේ අපි මේ සපයාගත්ත නිල්ලවරි අතුරු කිල්ල ඒකේ ජෙල් එකක් පාවිච්චි කරනවා ඒ ජෙල් එක තමයි අපි මෙන්නදා පාවිච්චි කරනවා වගේම කොමාරිකා ජෙල් එක තමයි ගන්නෙ මෙන්න මේකේ හොඳින් කොමාරිකා ජෙල් එක අපි මෙහෙම ආලේප කරගන්නවා ආලේප කරලා අපිට ප්‍රවේශයෙන් මේක කොහෙවත් සීරෙන්නේ නැතුව අපිට අපි සිදුරු කරගත්ත සිදුර තුලට මේක දාලා අපි මේක හොඳින් තද කරගන්න අවශ්‍යයි නැවත ජලය එකතු කිරීමක් කරන්නේ ජලය එකතු කරොත් මේකේ මොකද අර කොමාරිකා ජෙල් එක හේදිලා යටට යනවා එතකොට මේක පැලවෙන්න ආයේ පරක්කු වෙනවා එනිසා අපි මේක හොඳින් තද කරලා ඉවරලා මේක දැන් අපි තියන්න ඕන ඊට පස්සේ තියන්න ඉස්සලා මේක අපි මෙහෙම තිබ්බොත් ඒක මේක වේලෙනවා මොකද මේ මුල් එන්න ඉස්සලා මේ කහේ තියෙන ජලය ටික ඔක්කොම වාෂ්පේලා ගියාම මේ ඔක්කොම කොළ ටික හැල්ලා මේක වේලිලා යනවා එනිසා අපිට ඒකට කරගන්න ඕන වාතාශ්‍රය ඇතුල් වීම සහ පිටවීම අපි මේකෙන් වළක්වන්න නම් අපිට මෙන්න මේ වාගේ විනිවිද පෙනෙන බෑග් එකක් ගන්න අවශ්‍යයි මේක පාට වර්ණ ගන්න බෑ මොකද සූර්ය ආලෝකය මේක ඇතුළට වැටෙන්නත් ඕන එනිසා අපි මෙන්න මේ වාගේ බෑග් එකක් අපි මේකට යොදා ගන්නවා යොදාගෙන අපි මේක ප්‍රවේශමෙන් වහනවා හරි ලේසි මේ වගේ වැඩක් කරන්න අපි ගොඩක් අතු පැල කරන විදිහටම තමයි මේකත් පැල කරන්නේ විශේෂයෙන්ම අලුතෙන් බලන කෙනෙකුට හින්දා තමයි අපි එකින් එකට මේ වගේ බද්ධ කිරීම ඒවා පෙන්වන්නේ නැත්නම් අතු පැල කරන විදි ඊට පස්සේ මේක රබර් බෑන්ඩ් එකක් හරි පටියක් දාලා හරි මේක වහන්න ඕන මොකද වාතාශ්‍රය ඇතුල් වීම සහ පිටවීම වළක්වන්න ඕන නැත්නම් එළියේ සිදුරක් හරි තිබුණොත් මේකේ වාතාශ්‍රය පිට වෙනවා ජල වාෂ්ප සමගම නැවතත් එතකොට වේලෙනවා මෙන්න මේ වාගේ අපි දැන් මේක වහගත්තාට පස්සේ අපට පුළුවන් මේක සෙවන සහිත උදේ ආලෝකයේ වැටෙන තැනක පමණක් තියන්න කෙලින්ම සූර්යාලෝකයේ වැටෙන අවුවට තියන්න එපා ආලෝකයේ වැටෙන gedara අයිනක නැත්නම් ওই පේමන්ට් එක වාගේ තියන්න මේක සති 3ක් විතර යනකොට මේක මුල් අදිනවා එතකොට පුළුවන් අපිට සති 2ක් ගියාට පස්සේ විශේෂයෙන්ම ඇරලා බලන්න ජලය මදි නම් අන්න ඒ වෙලාවට ජලය එකතු කරාට කමක් නැහැ නැත්නම් සති 3ක්ම වේලෙන්නේ නැතුව තියෙනවා නම් බලන්න ඇරලා එතකොට මේක පැල වෙලා මේ මුල් මේ සිදුරු වලින් එළියට ඇවිල්ලා තියෙන්න පුළුවන් මේ වෙලාවට අපිට මේක අරගෙන අපිට පුළුවන් ගෙවත්තේ නැත්නම් තව සති 2ක් විතර තියලා බඳුනක හරි ගෙවත්තේ අපරි ගෙවත්තේ හරි අපිට නිල්වරිය පැලේ හිටව ගන්න හැකියාවක් තියෙනවා මේ දකින්න තියෙන්නේ සිටවල මාසයක් විතර ගියපු පැලයක් මේක දැන් අපි එළියට අරගෙන සතියක් විතර වෙනවා මේ තියෙන ඒ වගේ පැලයක් මේක පුළුවන් දැන් අපිට බඳුනක හරි නැත්නම් ගෙවත්තේ අයිනකට වෙන හිරන්න විශේෂයෙන්ම මේක ඖෂධ සාකයක් වගේම ගෙවතු අලංකරණය සඳහා ලස්සනට කපලා හදන්න පුළුවන් සාකයක් තමයි නිල්ලවරිය කියන්නේ ඔබේ ගෙවත්ත අලංකාරණයට මොකද මල් ගොඩාක් පිපෙනව පොකුරු පොකුරු මේක ගෙවත්තේ සිරියාවත් වැඩි වෙනවා ඇත්තටම මේ වගේ පැලයක් තියෙනවා නම් ඖෂධ ගුණ වගේම ඊට පස්සේ මේකට රසායනික පොර මොකුත් දාන්න එපා මේක කාබනික පොර මේක සාමාන්‍ය වතු වල නිකන් වැවෙන සාකයක් නිසා කාබනික පොර ගොම කොළ පොර කොම්පෝස්ට් වැනි දේවල් යොදන්න පුළුවන් අපි බඳුනක හිටවනවා නම් විශේෂයෙන් පොර අවශ්‍ය වෙනවා බිම හිටවනවා නම් මූල පද්ධතිය යාට අවශ්‍ය ආහාර ටික එකතු කරගන්නවා නැත්නම් බඳුනක හිටව ගත්තොත් මුල් වලට එහෙට මෙහෙට යන්න බෑ ඒ නිසා අපි බඳුනක හිටවනවා නම් විශේෂයෙන්ම අපි කාබනික පොර මේකට යොදන්නම ඕනේ මාසයකට එක වතාවක් වත් එහෙම වගා කරගත්තොත් අපටත් පුළුවන් මේ ඖෂධීය වටිනාකමක් තියෙන ඉතාමත් වටිනා මේ සාකය නිල්ලවරිය පැලයක් අපේ ගෙවත්තේ තියෙනවා මොකද අපි එළවලු පළතුරු මල් හිටවනවා වගේම අපේ ගෙවත්තේ ස්වයං පෝෂිත ගෙවත්තක් වෙන්නේ ඖෂධ පැලයකුත් ඒකේ තියෙනවා නම් ඒ මේ වටිනා සාකය නිසා අපේ ගෙවත්තට අපි එකතු කරගමු ඉඩ නැත්නම් බඳුනකාරී හිටවල නිල්ලවරිය පැලයක් හිටවමු මොකද මේකත් වඳ වීගෙන යන සාකයක් මේක අපේ දූ දරුවන්ට බලන්න තියන්න නම් අපි මේක වවල තියන්න ඕන ඒ නිසා ඒ මතු පරපුර වෙනුවෙන් අපි නිල්ලවරිය පැලයකුත් අපේ ඔසුවිමනේ නැත්නම් ගෙවත්තේ අපි හිටවල තියාගමු නිල්ලවරිය සාකය කියන්නේ කොළපාට සාකයක් එනිසා මේකට
සූර්යාලෝකය අවශ්‍යයි අපේ ගෙවත්තේ කොතනක හරි අපි හිටවනවා නම් හොඳින් සූර්යාලෝකය වැටෙන තැනක මේක හිටවන්න. ඒ වගේම බඳුරක තියෙනවා නම් හොඳින් සූර්යාලෝකය වැටෙන තැනක මේ බඳුර තියන්න. මොකගේ ලස්සන හරිත වර්ණ මේකේ තියෙන වර්ණය. ඒ නිසා මේකට සූර්යාලෝකය ඉතාමත් අවශ්‍යයි. මේ දකින්න තියෙන්නේ නිල්වරිය වේලිච්ච පොකුරක් මේකේ තියෙන. අපි මේක බලමු මේකේ කොහොමද බීජ තියෙන්නේ කියලා. මේ තමයි කරල්. මේකේ බීජ තියෙන පොඩි බීජ තියෙන්නේ. මේක ප්‍රවේශයෙන් අපි අරගෙන වැලි තවණක තවම් කරන්න පුළුවන්. මේකේ බීජ තියෙනවා මේ වගේ පොඩි පොඩි බීජ තියෙන්නේ. අපිට දකින්න පුළුවන් මේ තියෙන බීජ. මේ තියෙන බීජ. මේකේ බීජ කීපයක්ම තියෙනවා. මේ බීජ තමයි අපි වැලි තවණක තවන් දාලා අපිට පුළුවන් නිල්වරිය ඇට පැල කරගන්න. එසේනම් සිලෝන් නැග්‍රී අපගේ Facebook සංසන්දය එකතු වෙන්න ආරාධනා කරන ගමන්ම ඔබ සිලෝන් නැග්‍රී අපගේ channel එක මේ වෙනතුරුත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අඟනා video ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.